2010 අපි අත්අඩංගුවට ගන්නකොට අපි අත්අඩංගුවට ගන්න නායකත්වයේ දුන්න පිළියේ තමයි රාජිස්සේ ආරම්භ වෙන්නේ. ඒගොල්ලෝත් ඒ වෙලාවේ ඒ අත්අඩංගුව වලට ගැනීම වලට සහයෝගය දීලා ඒ පැත්තේ වැඩ කරා. අද රාජිස්සේ නරතුලඩත් ඒ කට්ටිය එහෙම ගහනවා. එදා එකට ඉඩබෝයට අද ඉරිගවලට යන සිද්ධ වෙලා තියෙන ඒ පහර කෑම ඒගොල්ලොන්ගේ ක්‍රියාකාරකම් නිසා. ඉතින් මේක තමයි රාජපක්ෂ දේශපාලනයේ සංකේතය. ඔය වේදිකාවේ කිව්වනි රාජපක්ෂ ගැන අපි හොඳට දන්නවා. කැලේ මාරු වුණාට පොටියගේ පුටි මාරු වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ රටේ ජනතාව ඒක විශ්වාස කරේ නැහැ. මේ රටේ ජනතාවට තියෙන ඉතාම කෙටි මතකයක් තියෙන්නේ. අවුරුදු පහකින් එහාට වෙච්ච දේවල් ගැන අමතක කරනවා. ඉතින් ඒ දේවල් නැවත වෙනවා කියලා අපි කිව්වා. කිව්වට විශ්වාස කරේ නැහැ. ඒකට බලය දුන්නා. හැබැයි මේ ආරම්භය පමණයි. ඔය මාස 6-7ක් යනකොට අවුරුද්දක් යනකොට නැවත අතීතයේ වෙච්ච සියුම් දේ ඒ විදිහටම එන්න පටන් ගනියි. ජනතාවට එතකොට තේරෙන්නේ කරපු වරද මොකද්ද කියලා. ඒතකොට බුද්ධිලක්ෂයට හොඳලියදර දෙන්නේ දාව පළියට. එයා හිතනවා නම් සියල්ල සම්පූර්ණයි කියලා. මාසයක් ඇතුළත එයා බුද්ධිලක්ෂ සියල්ල සම්පූර්ණ කරා කියලා එයා හිතනවා නම් එයාන්න මේ දේ ගැන කිසි අවබෝධයක් නැතුව කතා කරන්නේ. මගේ මතය තමයි බුද්ධිලක්ෂ ප්‍රතිසංවිධානය කරන්න වර්ෂ 10ක විතර සැලැස්මක් තියෙන්න ඕන. එතකන් එයා දෙන විදිය ඔය සාතිකේ දෙන්න බෑ. ඔය විදිහට සාධිකය දෙන්න පුළුවන් මාසයක් ඇතුළත එනයි තියෙන ඕන කෙනෙකුට පුළුවන් වෙනවා ලොක් කරන්න. තුමානේ බොහොම ජෙනරල් කෙනෙක් නේ. ඒතුමා මේ ජෙනරල් කෙනෙක්ගේ මානසිකත්වයෙන් මේ ප්‍රශ්නය හබන්නවා කියලා මට පේනවා. අනිවාර්යයෙන්ම මම හිතන සංජාතීය පක්ෂයේ ඉදිරියට ජයග්‍රහණ කරා යන්න ඕනේ නම් පක්ෂයේ විශාල වශයෙන් ප්‍රතිසංවිධානය වෙන්න ඕනේ. පක්ෂයේ ප්‍රතිරූපය සම්පූර්ණ වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනත් ජාතක පක්ෂය ගැන විශ්වාසයක් තියන්නේ නැහැ. ඒකෙන් මම අදහස් කරන්නේ අනිවාර්යයෙන්ම නිල තනතුරුවාදී වෙනස් වෙන ඕනේ අලුත් කට්ටිය වාකීම් බාර ගන්න ඕනේ. එහෙම වුණොත් විතරක් ජාතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙයි. නිල තනතුරු වල ඉන්නේ දක්ෂයෝ නෙවෙයි. මගේ දැක් සජ්ජාතිය පක්ෂයේ කවුරුතුන මහරත් හිටියකට රාජපක්ෂ විරෝධී දේශපාලන අවුරුදු 10ක් හිටියා. ඒ අද්දගීම මම කියන්නේ සජ්ජාතිය පක්ෂයේ තනතුරු දරන්නේ ඒවා බාර වෙන්නේ දක්ෂයෝ නෙවෙයි. ඒකන්ද ඒක සංවිධානයක් නොවුනත් සජ්ජාතිය පක්ෂයට ගමනක් නැහැ. ඔබ කියන්නේ රවිදි කුමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වෙලා හදි ප්‍රියදාස මහතාට දෙන්න ඕනේ කියන නායකත්වය. තුමාමට ප්‍රකාශ කරා දෙවතාවක්. තුමා හම්බුණා. තුමා නිවසේදී දෙවතාවේ තුමා කිව්වා තුමා නැචන් දෙILLන්නේ නැහැ කියලා. එහෙමනම් අනිවාර්යයෙන්ම මම හිතන්නේ සජිත් ප්‍රියදාසට මේක බාර දීමේ ප්‍රශ්නයක් නැහැ. ඒක විය යුතුයි කියලා මා හිතනවා. ඒක පක්ෂයේ ඉන්න ඇත්ත එක්ක සසරල බැලුවම එතුමාත් එක්ක අපි එක මැදින් ව්‍යාපාරයක් කරා. ව්‍යාපාරේ පෙරදුනේ තුමාගේ වර්ධනය කියලා මම හිතන්නේ නැහැ. ලක්ෂ 7ක ඡන්ද වල ප්‍රශ්නය. පොහොට්ටුවේ කට්ටියත් එක්ක ලක්ෂ 7ක් 8ක් 9ක් 10ක් ඉන්නවා බඩගෝස්තරේටම හිටගන්න පිරිසක්. ඒ පිරිස හඳ තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. ඔය පක්ෂේ ඉන්නවා 10ක් 12ක් ඉන්නවා. ඔය පක්ෂේ යන විදියටම යන්න කැමති අය යන විදියට යනකොට ඒගොල්ලන්ට ඒ යම් යම් ප්‍රතිලාභ ලැබෙනවා. නමුත් රට ගැන හිතන අඩුයි. රටේ ඉදිරි ගමන ගැන පක්ෂයේ අනාගතය ගැන හිතන අඩුයි. ඒගොල්ලන්ගේ ප්‍රයත්න ගැන බලන්නේ. මම හිතනවා ඒ 10 12 වුණා අනිත් අය මේ වෙනසට කැමති වෙයි. වික්‍රම හෙලවිමේ හිටපු චම්පිලානක අමතුමා වගේ අය අතනට ගාවේ මේ ආණ්ඩුව එතුමට එක්සත් ජාතික පක්ෂයේ තම තනක් තියෙනවා නේද මේ විදිහට මේ කටයුතු කිරීමෙන් ආණ්ඩුවේ. මම හිතන්නේ එතුමා අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න ඕනේ දැන්. එතුමාට ගවණක් යන්න පුළුවන් ජාතික පක්ෂයත් එක්ක. මේ පැත්තේදී රාජපක්ෂවරු මැතිවරණේදී පහුගිය ජනාධිපතිවරණේ මවල පෙන්නුවේ ඒගොල්ලෝ තමයි සිංහල බෞද්ධයාගේ ආරක්ෂකයා කියලා. ඒ වගේ මතයක් ගොඩනගලා තමයි ඒගොල්ලෝ ඔය දේශපාලනවාසී ගත්තේ. නමුත් දැන් සිංහල බෞද්ධ පතාක යෝධයෙක් තමයි චම්පි කරනවා කියලා. එළවරුමේ නායකය ස්වාමීන් වහන්සේ විශාල පිරිසක් ඇත්ත එක්ක හිටියා දිගටම දේශපාලනය. ඒතකොට ඒ වගේ අයට පහර ගහලන්න පටන් ගන්න හදන්නේ. ඒකෙන් තේරෙනවා මේගොල්ලෝ එහෙම ඒගොල්ලන්ගේ වාසිය ගැන හිතන ඇරෙන්න සිංහල බෞද්ධයා කියලා විශේෂ ගෞරවයක් හරි ලෙන්ගතුකමක් හරි ඒගොල්ලෝ හිතේ නැහැ කියලා. ඔබතුමා චම්පිලානක මහතර ආදරණීය කරන එක්සත් ජාතික පක්ෂයට අනිවාර්යයෙන්. එතකොට මේ එතුමාට දැන් මතක් වෙන ඇති අපි හිරේවල ලගිනකොට එතුමා හිටියේ මොකද? එතුමා කතා කරේ මොනවද? එතුමා පාර්ලිමේන්තුවේ මොනවද කරේ?
මට තාම මතකයි මගේ බෑණ දනුක තිරගරත්න කියන පාර්ලිමේන්තුවේදී එතුමා කඩදාසි බොරු කඩදාසි පෙන්ල වෙන්න කොච්චර පහර ගෙවුවද කියලා. ඉතින් ඒ අතීතය අපට අමතක වෙලා නැහැ. ඒ වගේ ප්‍රතිඵල හැටියට දරුවට අහු පහක ඇඟිලි ජීවත් වෙන්න වුණා. ඒක අන්න ඇඟිලි ජීවත් වීම කියන එක ඒගොල්ලෝ දැකලා තියෙනවා යම් යම් අය ඒවට මුහුණ දෙන හැටි. ඒක අධ්‍යාපන ලයිසනාතම් මා අන්තිතුමාට මේ දුටගම්මගෙන කර්මය පළදුන්නා. උතුවල ඕන විදියට ඉන්න.